පඩියොල දකින්න අයලක් වාගේ අනිත් පැත්තෙන් කොන්ක්‍රීට් පාරවල් හැම පැත්තෙම කොන්ක්‍රීට් පාරවල් මෙතුමා තමයි ඔය හැම අඩක්ම කරලා තියෙන්නේ දැන් මේ වෙනවා ඊයාලා ආසනේ තුල ගියාම සන්තෝෂයෙන්ද මේ අසන්තෝෂ වෙන්න ඕනේ ඊයාලා ආසනේ තුල ගියාම මේ ටිකේ පාරවල් වල තමයි ඉන්නේ මේ ජයලාසන දින පාරිසව මාර්ගය ධර්ම ධාම්මයන් සදා පුණුව ලබා දීලා රැකියා දීම සදා මුදල් වෙන් කර තිබෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මොකද මම මාර්ග සංවර්ධන නැවතිරා විදිහට මට දැන් පලාත් මාර්ග නැවතිරා විදිහට අඳන්න පාරවල් විශාල ප්‍රමාණයක් නැහැ වස්සාර පලාතේ. සීර තව දෙක තුනක් තියෙනවා ඔය වෝට් ලයින් ප්‍රශ්න. මේ මාර්ග සංවර්ධන විශේෂයට අමතරව මම බලාපොරොත්තු වෙනවා පුද්ගලයා සහ පවුල ගොඩනගන සටන මේ අමාත්‍යාංශ දෙකෙන් පාර වෙන්න. ආදරය කරනවා ඔබට ඒ වගේම තමයි අපේ විවිධ සංවිධාන නියෝජනය කරනවා අපේ මාලා මාත්මි ගත්තොත් අපේ එක්සත් ජාතික පක්ෂයමයි ආරම්භ කරුවේ ඒ ගෙදරින් පෝස්ටර් ගැව්වේ සංවිධාන කරුවේ රැස්වීම් කිව්වේ සියලුම දේ කරුවේ බිය හේදම් කරගෙන සම්පූර්ණයෙන් කළේ මේ මෙතුමා විදිහට විශිෂ්ට මාත්‍රමේ දිනලා ඉවරයි එතකොට ඒක මේක අපේ ජනතා ආසනයේ ජනතා දිස්ත්‍රික්කයේ තර නෙමෙයි මේ අපි බැලුවොත් ප්‍රශ්නායක පලාත් සභාවේම විශාල මනාපයක් කොමකටද කියලා සින්දන අවලංග වුණා එතුමා දාගත්තු රැස්වීම ඒ විදිහටම පවත්වන්න අටිතු කිරීම පිළිබඳව එතුමාට විශේෂ ශුතියක් පිරිනමනවා ඔය අපිට තව දවස් ඉන්නේ නැහැ ඉතින් වැස්සත් හරි අපි කරගෙන යන්න ඕන නැත්නම් අපරාධී දවස ඒ වගේම එතුමාගේ ආරාධනා අනුව මේ ස්ථානට පැමිණි ඔගොල්ලෝ සියලු දෙනාට සංස්කෘතිය සම්ප්‍රදාය අනුව කාන්තා පුරුදු වෙලා තියෙන ගෙදර තුන් වේල උයලා තමන්ගේ මනස් ගන්න යුතුයි කේදරි වෙලා ඉහතලා ගිය පොළවට මෙහි බිඳක් වැටුනේ ඔබතුමාගේ පය සටහන් තබන්නට සැරසුණු මොහොතේ දෝ කියලා මොකද ගතටත් හිතටත් විඩාව දැනුණු මොහොතක ගස්වැල් වලටත් විඩාව දැනුණු මොහොතක වැහි බින්දු වැටිමින් පරිසරයේ ඉතාමත් සෞම්‍ය තත්වයකට පත් කරේ ඔබතුමාගේ පැමිණීම නිසා දෝ කියලා හිතෙනවා ඇත්තටම ඔබතුමාට අපි ඉල්ලීමක් කරනවා අපේ ගරු උඹ
ඉස්සම් බලාපොරොත්තු වෙනවා අත්තල ආසෙන්ට ඒවත් සමගම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රට ආසියාවේ ආශ්චර්ය කරා ගෙනියන ගමනේදී ඊට විශාලම දායකත්වයක් දක්වන පොගිය අපේ පිළිමයා ගෙදර තනියම රැකියා කරලා ගත්තා ආදරෙන් ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා. නමුත් අද අපේ අවශ්‍යතා වැඩි වෙන්න අපේ වීදම වැඩි වෙලා තියෙනවා. එමනම් පුද්ගලයා පවුල ගොඩ ගන්න නම් ඒ ගෙදර ඉන්න වාසනාවන්ත සංගීතය හදවතේ ගැඹුරු බදයක නිදහස් ගතවන සුදුරුදුම සත්‍යාවක් වේවා. මේ ආරාධනය කරු ලාංස අමුතුමනේ අපේ එකම මනාපය වන ජයග්‍රහයි අංක 16 තරඟ දින ඔබතුමන්ටයි මේ ආරාධනය. ඊගමෙන්දලා වත්තලට එද්දී මැද තියෙන ආසනේ තමයි මේ ජායල ආසනේ. තර්ම මීගම කටාන කරන වාගේ වත්තල ජායල මයින් ඉතර අන්තර් සම්බන්ධතාවය ඉතාමත් හොඳයි. මේකේ එකක් දේශපාලන දෘෂ්ටිගතයෙන් මදකන ඉන්නට කියලා නිමල් සඳ මැද්දවන්දයි තමතු ගෞරවණීය දුව ආරාධනා කර සිටිනවා. ජායල මින් එකමුතු විසිතුරු වාසිය වගා කරුවන්ගේ දීවර සංගමයේ සංවර්ධනය සඳහා ඔබට ගැරෙන්නේ. මම මගේ කතාව මෙතනින් අවසන් කරන ඔබ සැමට සුබ අනාගතයක් වේවා. සබවින්ම සූදිවන්ත වෙනවා දේශපාලනේ තවත් පුරෝගාමී ජනතා පුත්‍රයෙකුටයි වේදිකාව බාර කරන්නේ. එදා වැඩ කරන්න පුළුවන් හැකි වැඩ කළ හැකි නායකත්වයක් සිටියා නම් ඒ තමයි බස්නාහිර පළාත් සභාවේ මාර්ග සංවර්ධන ගෞරවනීය අමාත්‍යවරයා වශයෙන් හිටපු නිමල් ලංකා මැතිතුමා. මා දන්නේ ආර්ථිකත්ව මාත්‍යකරු ඇසිල් රාජපක්ෂ මැතිතුමා දිස්ත්‍රික් සංවිධායකම බාර දුන්නාට පස්සේ ජනාධිපතිතුමා විශේෂයෙන් වත්තල ආසනේ ඉඳලා දේශපාලන කටයුතු කරන්න කියපු නිසා මොකද වත්තල ආසනේ පාර්ලිමේන්තු මැතිවරණ මන්ත්‍රීවරයෙක් කො වත්තල ආසනේ තුල පළාත් අමාත්‍යවරයෙක් කො පාර්ලිමේන්තු අමාත්‍යවරයෙක් නැති නිසා ජනාධිපතිතුමා කිව්වා එතන ඉඳලා දේශපාලන කටයුතු කරන්න කියලා. ඒ අනුව මීගම ඉඳලා වත්තලට යද්දිත් වත්තල ඉඳලා මීගමට යද්දිත් මම හිතන මැද තියෙන ආසනේ තමයි ජායල ආසනේ. එසම කල්පනා කළා මීගම කටාන දේශපාලන ව්‍යාපාරය කරනවා වගේම වත්තල ජායල තුනත් දේශපාලන ව්‍යාපාරය වගේම සංවර්ධන කටයුතු වලටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රට සංවර්ධන වේගයකට ගෙනිච්චා. ඉතින් මම හිතනවා ඒකට විශාල දායකත්වයක් දක්වපු පුද්ගලයන්ගෙන් මම හිතනවා අද ඇමති මණ්ඩලයේ ඉන්න විශාල දායකත්වයක් දක්වපු පුද්ගලයන්ගෙන් එක් පුද්ගලෙක් විතරයි. එසම බලාපොරොත්තු වෙන අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන පුද්ගලයා සහ පවුල ගොඩනැගීමේ මේ කටයුත්ත සඳහා වැඩිම දායකත්වයක් දක්වනවා. මොකද අද ඕගොල්ලෝ දන්නවා එදා ගෙදර පිරිමියා එහෙම නැත්නම් පුරුෂ පක්ෂයේ විතරක් යම් කිසි රැකියාවක් කරලා ඒ ගත්තු ආදායම ඇති ගෙදර වියදම් පියව ගන්නවා. නමුත් අද ඒක බෑ. මොකද අපේ අවශ්‍යතා එන්න වැඩි වෙලා අපේ වියදම් එන්න අපගේ ගරු කැබිනට් අමාත්‍ය ගරු පීලිස් පෙරේරා මැතිතුමාගෙන්ද අපගේ සභාපතිතුමා නිසාන්ත වික්‍රම මැතිතුමාගෙන්ද විඳ නොවැටෙන ආත්ම විශ්වාසයෙන් යුතු ශ්‍රී ලාංකීය කාන්තාවන් වන අපි යලි කිසිදා නොවැටෙන්නෙමු නොහඬන්නෙමු යන පෙරි අදිෂ්ඨානය ඇති කර ගනිමින් අපට මාර්ගෝපදේශකයා වූ ගරු නිමල් ලංසා මහත්මෙනි ඔබගේ අපගේ ජීවය ඔබයි අපගේ අනුප්‍රාණිය ඔබයි අපගේ විශ්වාසය ඔබයි අපගේ මෙසේ
ඔබ ඉදිරියේ ප්‍රතිඥා දෙමු. ස්තුති. පෙළෙන කාන්තාවක් සිටිනවා. එය ආර්.ඩී. දිස්නා රාජපක්ෂ මහත්මිය. ඇයට දැන් එමතුමා අතින් චෙක් පත්‍රයක් ලබා දෙනවා. ඇයට අත්වලසන්න ආදයකින් සියලුම දෙනා. ජයග්‍රහණය